හයි ගයිස් ඉතින් කොහොමද අදත් අලුත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙනවා ඉතින් මම කතා කරන්න හදන්නේ ඔයාලා ආස මම ගොඩක් කට්ටිය ආසයි ගොඩක් කට්ටියගේ හීනයක් තියෙන සවුන්ඩ් එකක් සවුන්ඩ් එකක් ගන්න බ්ලූටූත් ඩිවයිස් එකක් ගැන කතා කරන්න ඉස්සෙල්ලම මම කියන්නම් ඒකම අද චුට්ට මාතෘකාව මේ ටිකක් දිග වෙනවා පොඩ්ඩක් මොකද ඒ ඩිවයිස් එක ගැන ඒකේ ස්ටරි එකක් ගැන කතා කරන්න ඕන පොඩ්ඩක් හරි නැත්නම් මොකද ඒ ඩිවයිස් එකෙන් වැඩක් වෙන්නේ මොකද ඒක ගොඩක් ලොකු හිස්ටරි එකක් තියෙන සවුන්ඩ් ඉක්විප්මන්ට් එකක් ඉතින් එයාලත් එක්ක ගොඩක් ප්‍රචලිත එකක් ලෝකේ ලංකාවේ නම් ටිකක් අඩුයි මම දැකලා තියෙනවා කට්ටිය මොකද සමහර විට ඒක මිල ගණනුත් එක්ක වෙන්න ඕනේ හැබැයි ගොඩක් පාවිච්චි කරන කට්ටිය දැකලා තියෙනවා මම දැකලා තියෙන සවුන්ඩ් ඉන්ජිනියර්ස්ලා සවුන්ඩ් පිළිබඳ ඉන්න බෑන්ඩ්ස් එතකොට තව විවිධ කට්ටිය ලංකාවේ පාවිච්චි කරලා තියෙනවා ආටිස්ට්ලා එයාලා පාවිච්චි කරන එයාලගේ පර්සනල් ඩිවයිස් එකක් විදිහට ඉතින් හැබැයි මම කතා කරන්නේ මේක ලෝකේ නම් ගොඩක් කට්ටිය පාවිච්චි කරන ඩිවයිස් එකක් ඉතින් වැඩියට කතා කරන්නේ නැතුව ඔයාලා බලන්න මොකද ඒ ඩිවයිස් එක කියලා ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව ඒ ඩිවයිස් එක මොකද්ද කියලා කතා කරමු ඔයාලා අහලා ඇති මාෂල් කියලා මාෂල් ඩිවයිස් එක ගැන තමයි කතා කරන්නේ මාෂල් ඩිවයිස් ගොඩක් තියෙනවා බ්ලූටූත් ඩිවයිස් තියෙනවා ස්පීකර්ස් ඇන්ඩ් එතකොට හෝම් ඩිවයිස් හෝම් ස්පීකර්ස් තියෙනවා හෝම් බ්ලූටූත් ස්පීකර්ස් කියලා තියෙනවා එනම එතකොට ගොඩක් ආටිස්ට්ලා පාවිච්චි කරන ඒවා තියෙනවා ආටිස්ට්ලාගේ ඉක්විප්මන්ට් විදියට ඒ කියන්නේ ඇත්තටම ඒවා බෑන්ඩ්ස් වලට ගන්න ගොඩක් විදියට ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික බෑන්ඩ්ස් නෙමෙයි හැබිට්ස් ගැන කතා කරාම ඇකෝස්ටික් බෑන්ඩ්ස් ගොඩක් යූස් කරනවා මේ මාෂල් ස්පීකර්ස් ඉතින් ඒක ලොකු ඕන කෙනෙක් දන්නවා මාෂල් ස්පීකර් එකක් යූස් කරද්දී ඒක සවුන්ඩ් පැත්තේ ඉන්න සහ ඒ කියන්නේ ඒකේ රසඥතාවයට කැමති කට්ටිය කියන්නේ සින්දු අහන හොඳට අහන කට්ටියට මාෂල් කියන නම ඇහෙද්දිම තේරෙනවා ඒකේ තියෙන සවුන්ඩ් ක්වොලිටි එක ගැන ඒක ගැන කතා කරන්නලා නිම කරන්න බෑ ඒක ගොඩක් අඩුවෙන් හැබැයි ලංකාවේ කට්ටියට එක්ස්පීරියන්ස් කරන්න හම්බ වෙන මොකද ඒකේ තියෙන ගණන් සහයවත් එක්ක ඉතින් මාෂල් ගැන කතා කරොත් මාෂල් ස්පීකර්ස් හැදෙන්නේ 1960 ඉඳන්
ඒක කොහොමද කියලා ඉතින් අපි බලමු දැන් වැඩි කතා බහට යන්නේ නැතුව මේකේ සද්ද කොහොමද කියලා මම දැන් 125ක් අතර වැඩි කරලා තියෙන්නේ මේ මම කියන්නේ ගොඩාක් ලොකු බේස් එකක් ඉන්නේ නැහැ හැබැයි ලොකු බේස් එකක් කියන්නේ ලොකු අර ගෝරනාඩු සද්දයක් නෙමෙයි තියෙන්නේ කනට මාර ෆීල් වෙන සද්දයක් තියෙන්නේ අපි සමහර ඩිවයිස් වල දකින්නවනේ මාර වහන් ඉන්න බෑ ඒ ශබ්ද වැඩි කරාම නෙදරනවා විතරයි එහෙම නෙමෙයි මේක දැන් දැන් බේස් ටිබල් දෙකම උඩරිමට වැඩි කරලා තියෙන්නේ ඒ විදිහට තමයි මම මේක වැඩ කරන්නේ ඊට පස්සේ දැන් දැන් 50 වලට දෙන්නම් මේ 50 වලට සවුන්ඩ් එක දැම්මම ඔයාලට පේනවා මේකේ තියෙන බේස් හෝල් එකක් වෙනම ඒකෙන් ලොකු මින්නයක් එනවා මෙතන මට අතට දැනෙනවා මෙතන තියෙන බේස් හෝල් එකේ දැන් මේ 50 ඊට පස්සේ අපි 75 වගේ යා මේ 75 මට තියෙනවා ඇති වෙනස මේ මයික් එකේ ගේන එන්න ලොකු වෙනසක් දැනෙන්නේ දැන් මේක අහන මම ලයිව් අහන මට ඒ වෙනස පුදුම විදියට දැනෙනවා ඒ සවුන්ඩ් වල වෙනස් වෙන විදිය ඒ දේවල් ටික මම 100ට වැඩි කරලා ආයි
Thank you.